දැන් perfume expert Goya Saban රුපියල් 125ක් පමණයි. මල් තිපෙන සිහිනයට රුද පනින යෞවනය. Nava Vaseline, the niacinamide vitamin samagin. Is sile sathike sai the melibanne ha posha mata viswasai. Walu kalpanawa kiti. Mukak kare avuladda? Hite prashantiyangin nipadi, eva hitata loku bara. Paata hari kiyanna. Etakota hita nikamma sahalu wenawa. Nisala ehema kisim prashnayak naha. Oya naha kiwata oyage mooning kiyanne wena deyak. Nisala ehema kisima prashnayak naha. Fly karanne neda inne? Oh. Api cockpit ekata naginna ona hita sahaluwe. Eka man dannawa. නඩුදාසු මතකයිනේ නිදහස් වුණා වගේ නෙමෙයි පරිස්සම් වෙන්න. දන්නවනේ පොලිසිය දැන් ඉන්නේ තරහින්. ආයි මොකක් හරි වෙලා ඇරස් කරොත් එහෙම අප ගන්න බෑ. තේරුණානේ? මැඩම් කියන දේ හොඳට හිතට ගන්න. හරි හරි. කොහෙද වැඩ කරනවා කිව්වේ? වඩු මඩුව කොට කරා. එතන ආයි වැඩ කරන්න පුළුවන් වෙයිද? කියන්න බෑ ඉතින්. මම මුදලාලිත් එක්ක කතා කරලා ආපහු රස්සා වරගන්න බලන්න. හරි. කොහොමත් පොලිසියට මේ චෝදනාව ඔප්පු කරන්න බෑ. පරිස්සම් වෙලා හිටියොත් නඩු වාර දෙක තුනකින් මේ කේස් එක ඩිස්මිස් වෙයි. ආදි වාට තේ එකක් ගේන්නද? එපා නිසර. මං දැන් තේ එකක් බිව්වා. හයි මනිෂා. හයි. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න මනිසට හරි කියන්න. කවදද ආපහු එන්නේ ආදි? After 3 days. ඒ කියන්නේ ඔයා next week එකේ ලංකාවේ ඉන්නවා. ඔව් සමහර විට. මේගොල්ලෝ next week එකේ අපේ ගෙදර ලන්ච් එකට එනවා. ආ මට මනි කිව්වා. මනිෂා අපි ඒක වීකෙන්ඩ් එකට දාගමු. එතකොට ආදිටත් එන්න පුළුවන් නේ. හ්ම් ඒක හොඳයි. ආදි එනවනේ. හ්ම් මේ මොකක්ද ප්‍රශ්නයක් ගැන කිව්වේ? මගේ මූණේ වෙනසක් පේනවද? නෑ. ඇයි? අරයට එහෙම පේනවලු. මොකක්ද? මම පස්සේ කියන්න. මැඩම් කියන දේ හොඳට හිතට ගන්න. හරි හරි. විනුර. මේ තමයි මම කියපු ඇකියුස්ඩ්. මේ ජර්නලිස්ට් කෙනෙක්. මෑත් එක පොඩ්ඩක් කතා කරන්න. මොකද මේ වගේ අසාධාරණයක් වුණාම අපිට නිශ්ශබ්දව ඉන්න බෑ. මේක මිනිස්සුත් දැනගන්න ඕනේ. එතකොට තමයි ඉස්සරහට මේ වගේ දේවල් වෙන්නේ නැත්තේ. පත්‍රවල කිව්වොත් ප්‍රශ්නයක් වෙයිද? නෑ නෑ. විනුර දන්නවා ඒක ප්‍රශ්නයක් නොවෙන්න ලියන්න. ඔයා මෑලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න බින්න. මං එලියට යන්න. මේ ඔයා ෆ්‍රී වෙන්නේ කියලා. තව ටික වෙලා කියයි ඇයි? නෑ මම ටිකක් කතා කරන්න. මං අවසර කෝල් එකක් ගන්න. හරි මේ. කියන්න.
කෝට්ස් යන්න වෙලාව හරි. මොනවා තියෙන කේස්? මම දැන් ෆස්ට් එකේ. අද පියවෙන්නේ උඹට බැරිද? මම ඉන්නම් බා. මට මුඩන්නේ නැහැ බා. ඇයි? මොකරි අවුලක්ද? මට ඒ තේරුණා උදේම එනකොට. මට ආදිව තේරෙන්නේ නැහැ බං. මට තේරෙන්නේ නැහැ යා මංගල කොයි විදිහ හිතන් ඉන්නවද කියලා. ආ. මේ ලව් ප්‍රොබ්ලම් එක. මම හිතේ වෙන කේස් එකක් කියලා. එයා තාම ලෑස්ති නැ අපි දෙන්නගෙන හිතන්න. ඒ කිව්වේ? අපි දෙන්නට හැමදාම මේම ඉන්න බෑනේ බං. අපි දෙන්න මැරි කරන්න ඕන. ඒත් එයා කතා කරන්නවත් කැමති නැහැ හැබැයි. ඇයි කැමති නැත්තේ? මම හිතන්නේ ආ මැරේජ් එකට වඩා ජොබ් එකට කැමති වගේ. එයා කැමති නැහැ ජොබ් එකෙන් අයින් වෙන්න. ඒකයි ඒ ගැන කතාවත් කරන්නේ නැත්තේ. දෙන්න ඩිසිෂන් එකක් ගත්ත කිව්ව නේද මැරි කරාට පස්සේ ජොබ් එකෙන් අයින් වෙනවා කියලා. ඩිසිෂන් නම් ඉතින් කොහොමත් චේන්ජ් වෙනවනේ බං කාලෙන් කාලෙට. එහෙම හිතු මතේට තීරණ වෙනස් කරන්න බෑනේ. එයා තීරණේ නම් වෙනස් කළේ නැහැ. ඒත් මට තේරෙනවා එයා ඉන්නේ දෙගිඩියාවෙන් කියලා බං. ඔය පයිලට් ජොබ් එකත් එක්ක ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න බෑ කියලා එයා තීරුම් ගන්න ඕනේ. මොන වුණත් කවන්නේ ඔය ප්‍රශ්න විසඳගෙනම මැදි කරපන්. නැත්තම් වෙන්නේ බැන්ද දවස් ඉඳන් ප්‍රශ්න. මං යනවා. මම දීපුත් මං උඹට කෝල් දෙන්න. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින් බ්‍රිටිෂ් වේ ඉංග්‍රීෂ් ඇකඩමි ජීවිතේම හදන තැන රුපියල් මිලියන 12ක් වටිනා උපකරණ දිනා ගන්න ජයග්‍රාහකයන් 1000ක් වින් ඩ්‍රීම් කිචන් එසෙල සාධකයේ සහිත මැලිබන් යහපෝෂ මට විශ්වාසයි ආදී අරවා පස්සේ කියන්නම් කියලා කිව්වේ ඒක දැන් කියන්න බලන්න ඔයත් මං වගේ මේ ජොබ් එකට ගොඩක් ආදරය කරනවා නේද ඔයාට කවුරු හරි කිව්වොත් මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලා වයික් කරනවා එහෙම කොහොමද කවුරුත් කියන පළියට ජොබ් එකෙන් අයින්නේ නෑ මං කියන්නේ ඔයාට ගොඩක් ක්ලෝස් කෙනෙක් කිව්වේ අකිල එහෙම කිව්වද හේ කාලෙම කිව්වා මම ඒකට කැමතිත් උන. හැබැයි මට ඒකට හිත හදාගන්න ගොඩක් අමාරුයි. මේක මගේ ඩ්‍රීම් එක. මම ඒ කාලේ ඉඳන් කැමැත්තෙන් හිටියේ පයිලට් කෙනෙක්ව. මොන තරම් ප්‍රශ්න තිබුණා. නිදි මරාගෙන හරි මේ කොක්පිට් එකට නැගිට පස්සේ මම මෙතන හැම තප්පරයක්ම එන්ජොයි කරා මම. මචාම්බර මුලින්ම කිව්වනේ කෙල්ලෑ කේස් එක ඉතින් අයින් කරගනින් කියලා. ඔත් එක ශයානේ ආ උඹට මචං කෑල්ලක් ඉතින් අතාර ගන්න බැරි කම නැහැ නේ බං. මොකද මේ හුදු වෙන්න කරනවද? මූ සෙට් කළා ඉන්න කෑලි ගන්න මූවත් ගන්න නැව. මේ ශයානේ ඇගෙන මේ ක්ලාස් එක අපේ ඇහියක් හිටියද? මම ක්ලාස් එක ගාඩ් කියලා කතා කරාම ඊයේ සතියේ ඩිප්ලෝමා එකක් ඉවර වෙලා තියෙනවා. මං හිතන්නේ මචං මේ කී ක්ලාස් විරාම කියලා. ඉතින් හරිනේ මචං. ඩිප්ලෝමා එක ඉවරනවා කියන්නේ ඕකි මචං ඇයි ලොවෙත් උතන් දෙන්නේ නැහැ. ඒක තමයි මමත් වැඩි අල්ලලා ගන්න. ආ මේ ශයන් කෝච් කෝල් කරා. උඹට ප්‍රැක්ටිස් වෙන්න කියන්න කිව්වා. උඹට කෝල්ස් ගත්තාලු උඹ ආන්සර් කරන්න. මේ මචං උඹ දිගටම ප්‍රැක්ටිස් කට් අවුට් එහෙම උඹලා නෙක්ස්ට් මැච් එක ප්ලේ කරන්න දෙන එකක් නැහැ හරිද? ශයන් ලබන මාසෙ මුල මැච් එකක් තියෙනවා. අන්තර මතේ තියාගන්න මචං ආ ඕ හරි හරි බං මං අදිනවා අද විතරක් නෙමෙයි මචං උඹට ප්‍රැක්ටිස් දිගටම මෙන්න වෙයි
විබන් දැන් මං කිව්වනේ බං මං එනවා එනවා දිගටම එනවා මං කොහොමත් බං අම්මා ගඩ වලට දිගටම උදව් වෙනවා බං අවුනේ බං අම්මත් අම්මා තනියමනේ බං ඔක්කොම කරන්නේ උඹම හිතලා ඒ తీරණ එකත් එක්කගෙන මං ගොඩක් සතුට වෙනවා ශ්‍රියානේ මචං උඹ කෙල්ලෝ හොයන එක නවත්තුපු එක නම් ලොකුම ලොකු දෙයක් නැත්තම් මචං මූහන්ද කට්ට කන්න අපි දෙන්නට නේ බං අඩෝ 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 මං ඒ කෙල්ලෝ කොහෙන් හරි වහ ගන්නවා හරි අඩෝ බං කොහෙන් හරි වහ ගන්නවා मगेन्ना स्वदेशी श्रीलंका के अंक एक शाक सार सबाया අද වගේම හෙටත් ඔබේ පෝෂණය මගන හරින්න එන්ලීන් දැන් රුපියල් 690 සිට ආයාචනා ඩොකියුමන්ට්ස් ටික නම් හරි මං හස්බන්ඩ් ගේ ලෝයර් එක කතා කරන්න හස්බන්ඩ් එක කතා කරන්න ට්‍රයි කරේ නැද්ද මං කතා කරා මිස් මොකද කිව්වේ එයා මාත් එක්ක කතා කරන්න ලැස්ති නෑ මිස් තේරුමක් නැහැ කේස් එක ෆයිල් කරන්න ඒ කියන්නේ ඔයාගේ ඩිසිෂන් එකේ වෙනසක් නැහැ ඩිවෝස් එක ෆයිල් කරේ මම නෙමෙයි මිස් එයා මන්නම් කියන්නේ තව චුට්ටක් හිතන්න කියලා හිතන්න දෙයක් නැහැ මිස් තේරුමක් නැහැ එයාට දැනුම් දෙන්න ඩිවෝස් එකට මං කැමතියි කියලා අපේ අර පවිත්‍ර එයා අලුත් ෂොප් එකක් හොයාගෙනනේ ඔයා දන්නේ එතන තිබ්බ ඇඳුම් ආර ලස්සන ඩිසයින්ස් ආ ඔක්කොම නිව් ෆැෂන්ස් හරිම ලාබයි මේ රික් ඔයත් යමු දවසක හොඳේ ඒ කියන්නේ ආපෝ ෂොපින් යන්න පිස්සු දානේ මම මේ යන් කියන්නේ ඔයාටත් ඇඳුම් ටිකක් අරන් දෙන්න හරි හරි මට තැන කියන්නකෝ මං ගිහලා ගන්න මම්මේ පව් කියලා ෂර්ට් දෙක තුනක් අරන් දෙන්න හැදුවේ. අනේ ඕන් නැත්තම් නිකන් ඉන්න. හරි මං කේස් එක ප්‍රොසීඩ් කරන්න. හැබැයි මම තාමත් කියන්නේ ඔයාලා දෙන්න මේ ගැන කතා කරන්න ඕනේ කියලා. හරිද? සෝරි මං පස්සෙන්. නෑ නෑ ඉන්න ඉන්න. නඩු දිනයක් ලැබුණ ගමන් මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. එදාට. හරි මිස්. Thank you. ඔස් කේසයක් වෙන්නේදී මැරි කරලා අවුරුද්දයි ප්‍රොපෝසල් එකක් වෙන්න තියෙන නැත් අවුරුදු තුනක් ආදරය කරලා එයාගේ හස්බන්ඩ් නීති දානවලු
పేరెంట్స్ లత్తే కిసిమ కనెక్షన్ ఎక్క తీయగన్న ఎపా කියලා అంతిమట పేరెంట్స్ లవ హంబెన్న తహనమక్ దాల ఎయా గిహిల గెదర నతర వేళ హస్బెండ్ నవిల కేస్ ఎకక్ ఫైల్ కర అండర్స్టాండింగ్ నేదు మెరి కరా మో తమై మే మే మంగర మనుసయకే కతా కర పోలీసే పెత్తెన్ తా విస్తర వగ గన్న దినో ఎటి గత్తం రిపోర్ట్ ఎక హదన్న ඒකක් ගේන්නද? අනේ දැන් එපා. මම යන්න ඕනේ. මේ එලිනා. අපි වෙලාවක කෝෆි එකක් බොන්න එළියට යමුද? ඇයි මේ කෝෆි තියන්නේ? මෙතන කෝෆි බොන එක ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම කියන්නේ පොඩ්ඩක් අපි නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යමු කියලා. මොකද මෙතන රිලැක්ස් වෙලා කතා කරන්න බෑනේ. අපි දෙන්න හැමදාම මීට් වෙන්නේ දුව දුවනේ. ඒකයි මම කිව්වේ එහෙම පුළුවන් තැනකට යමු කියලා. බලමු මන්ද යන්න අර මනුස්සයා ගැන ටිකක් තදින් ලියන්න දැනෙන විදිහට මොකද මේ වගේ අසාධාරණ දේවල් වෙන්න දෙන්න බෑ යන්න මේ ඒක නෙමෙයි ඔයා දුවට කෝල් එකක් ගන්න මේ දැන් ෆ්ලයි කරන වෙලාව ලෑන්ඩ් කරපු වෙලාවට ගන්න. ඇයි? එයා ගෙදරින් ගියේ හිතුණින් නෙමේ. අකිලත් එක්ක අවුල් වෙලා. ඒ මොකද? ඒක මන් දන්නේ නැහැ. එයා ගෙදරින් යනකොට අකිලාව. ඇවිල්ලා දෙන්න ටිකක් වෙලා කතා කර කර හිටියා. මාත් බලාගෙන හිටියා. හැබැයි මොනවා හරි ප්‍රශ්නයක්. ඔයා ඉතින් අකිලගෙන් ඇයි කියලා හෙව්වේ නැද්ද? එහෙම ඇවුවට එහෙම කියන්නේ නැහැ. අනිත් එක එහෙම අහන්නත් හොඳ නැහැනේ. අපි වැඩ කරන්න ඕන ඒ දෙන්නට ප්‍රශ්නයක් නොවන විදියට. දැන් අපි කරපු දෙයක් නැහැනේ රික්. ඔයා දැන් දුවට කිව්වනේ. අකිල මැරි කරන්න කැමති දුව තමයි අකමැති කියලා. සමාහයට දෙන්නට ওই ප්‍රශ්නේ වෙන්න ඇති. ඒක වෙන්න බෑ. ඉතින් මම බොරුවක් දන්නේ කිව්වේ. අකිල කතා කරපු විදිහ හොඳටම තේරුණානේ එයාගේ හිතේ තියෙන මොකද්ද කියලා. මේ දැන් ඔයා දුව එක්ක කතා කරද්දී ওই ප්‍රශ්න නම් කතා කරන්න යන්න එපා. ඔයා නිකන් කතා කරලා දුව කූල් ඩවුන් කරන්නකෝ. දැන් ওই දෙන රණ්ඩු ඉවරද? එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. හා පුතා ඔය කවුරුත් කියනේ වහන්න යන්න එපා. හා පුතාට විශ්වාසයක් තියෙනවා නම් බය නැතුව ගියදගෙන යන්න. අකිල අපෙන් එහෙම ප්‍රශ්නයක් අහන්නේ එයාට එහෙම ප්‍රශ්නයක් තියෙන හින්දානේ මං හරිනේ දැන් පුතා කියන්නේ මල්ලිව මේ බිස්නස් එකට ඉන්වෝල් කරගන්න එපා කියලාද මං එහෙම කියන්නේ නැහැ අම්මේ මං කියන්නේ එයා තාම එයාගේ පාත් එක අඳුරගෙන නැහැ කියලා එක මමනේ දන්නේ මගේ හිතේ මොකද්ද තියෙන්නේ කියලා කාම ආසාව බං කාම ආසාව අත්ත සල්ල ගන්න ඕන නම් පොත් ටික සුදු කරගන්න එතකොට තමයි ඕන බර අත්තක් දීපට නැමේ. සර්ගි නැති වුණ දෙයක් තියෙනවා මල. මොකද? සහ මගේ ගහවට හැමදාම මේ විදියට එනවා නම් මට ඇති. එහෙනම් ඉතින් පස්සට රිදෙන දේවල් නොකර හිටියා නම් ඉවරයිනේ.